නමුතස්සභගවතුෝ අරහතුෝ සංමාසංබුත්න් දස්ස නමුතස්ස භගවතු අරහතුෝ සංමා සංබුදුන්දස්ස නමුතස්ස භගවතු අරහතුෝ සංමා සංබුදුන්දස්ස වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ සදහවත් පින්වතුනි මද දවසේ මේ හිමිදිරි උදෑසන පින්වත් ඔබහැම දෙනාම බලාපොරොත්තු වන්නේ පිරිසදු සිටිංස් සිටින මේ වෙලාවේ සිත් සන්තානය තුළට යම් දහම්කාරණ කිහිපයක් එකතු කරගන ඔබේ ජීවිතය සාර්ථකරගනීම මුදෙසා ජීවිතය යහපත් කරගැනීම මුදෙසා ජීවිතය ආලෝක ආලෝකෙටය මුදෙසා යම් දහම් කරුණු ගහිපයක් ජීවිතයට එකතු කරගැනීම අරමුණින් සැදී පැහැදී සිටින්නේ. ඉනිසාද දවසමි උදෑසන ඔබටමා දේශනා කරන්නට බලාපපුරොත්තු වනි වටිනා දහම් කරනු කිහිපයක්. ඒ දහම් කරුණු දේශනා කරේම්ට ප්‍රථම ම ආදරණී අම්මලතාත්තලගින් පුංචි කාරණයක් නතම් පුංචි ඉල්ලීමක් කරන්නට කැමති. තමන්ගේ ආදරණීය රත්තරං දරුවන්ට ආදරණය අම්්‍යිතාත්‍යෝබ අසීමමිත වාදරය කරන්න. ඒවාගේම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ විතරක්න වෙයි. දරුවන්ට අධ්‍යාපනය පමණක් නොව හොඳ ගුණදහම් සිරිත් වෙරිත් කියල දෙන එමනත්තැන් ගුණනන දෙකින් යුතු පුතෙක් දරුවෙක් බිහි කරන්න ටෝබ මේ දරුවෙක් සමාජයට දායාද කරන්න ටෝබ අධිෂ්ඨාන කරගන්න ටෝන. ඒවාගේම තමන්ගේ දරුවන් තමන්ගේ ඇස් දෙක වගේ රැකගන්න කියලා මුලින්ම දෙමාපියන්ට කියන්නට කැමතියි පිනතුනි අදමා දේශනා කරන්නට බලාපොරොත්තුවන්නේ දරු සනිහස පිළිබඳව එහෙමත් නැත්තම් අද වර්තමාන සමාජයේ තුළ ගොඩාක් අපිට අහන්නට දකින්නට ලැබෙනවා හදවත් කම්පා කරන සිදුවීම් බොහෝමයක් එහමනැත්තැන් මේ දෙමාපිය දරු සෙනහස පිළිබඳව අහන් ලැබෙන්නේ ට දකින්නට ලැබෙන්නේ හදවත් කම්පා කරන පුවත් අද දෙමාපියන්ට දරු සෙනෙහස්ස අමතක වෙලා එවාගේම තමයි දරුවන්ට අද දෙමාපිය සෙනහස අමතක වෙලා යන මේ දෙමාපිය දෝදරු සම්බන්ධතාවේ දවසිං දවස විනාස වෙලා යන වියකිලා යන දුරස් වෙලා යන අවාසනාවන්ති යුගක අපි ජීවත්වෙනවා කිවොත් මමහිතනව නිවරදිී එතකොට අද වර්තමානය වෙනකොට දරුවන් දෙමාපයන් සලකන්නේ මහාමු විදිහට එතොට එමනැත්තැම් වයිස්සට ගියාම දෙමාපයන් මහළුම්බඩම්බල දාලයන්න එමනත්න් අගුපිල්වල දාල යන දරුවන් විසින් දෙමාපයන් ගෙදරින් පන්නලා දමන යුග අපපි ජීවත්වෙන් එතකොට ඇයි දෙමාපියන්ට දරු සෙනෙ හස නොලබෙන්නේ එමනත්න් දරුවන් තුළින් ඇයි දෙමාපිය සෙනේ හස විය කියලා ගිහිල්ල තියෙන්නේ. අපි මොහොතක් මේ පිළිබඳව සාකච්ඡා කරමු ඇත පෙන්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුත්තාවත්තු මනුස්සානන් මිනිසුන්ට ඇති වටිනාම වස්තුව තමයි තමන්ගේ සදාදරණීය දරු එදට දෙමාපියන්ටින්න වටිනාම වස්තුව තමන්ගේ දරුවෝ ඒ දරුවන් දෙමාපියන්ට නොසලකා දෙනවා ඒයට හේතුව තම අපපීමසා බලන්නේ අම්මතාත්තා කියල කියන්න පින්වතුනිි ඉතාමත්ම ශේෂ්ඨ පදවියක් ඒ පිළිබඳ ම හතන ඔබට අමුතුුවෙන් පැහැදිලි කළ ේතුවන්නේ නැහැ කියල මා විශවාස කරන. බුදුහාමුදුරෝ තරන් අම්මතාත්තා පිළිබඳව දේශනා කරපු තවත් ශාස්තෘන් වහන්සේ කෙනෙක් නැති තරම් උන්වහන්සේගේ ජීවිතයේ පුරාවටම බලනකොට බෝධි සත්වාත්ම කාලෙන්දළම බුදු බව දක්වාම බුද්ධත්වයට පත් වෙලා පිරිනිුවන් පාන දක්වාම මේ ජීවිත දිහා බලනකොට මේ කාලය තුළ දිහා බලනකොට උන්වහන්සේ විවිධාත්ම ලබා ගත්තා තිරි සංගාත්මය වෙන්න පුළුවන් මේවි විවිධාත්මය සසර උන්වහන්ස ලැබුවඒ ලබපු සෑම අවස්ථාවකදිම බෝධිසත්ව ධර්ම පුරණ කාලේ වහන්සි අම්මතාත්තර සලකුව ඒවිත රක්නවෙේ බුද්ධත්වයට පත් වෙලත් තමන්ගේ අම්මතාත්තට සලක සැලකුවෝ අපි දන්නවා ධරම සාහිත්‍යය තුළ ඒ පිළිබඳ මනාව දක් වලා තිබෙනවා න්වහන්ස සලකවා පමණක් නොවී දේශනා කළා මේලෝකීන වටිනාම දෙන්නෙක් තමයි රත්තරං අම්මයි තාත්තයි එතකොට නිසාම තමයි අම්මතාතක ව දන්න නිසා තමයි උන්වහන්සේමනත් ඒතනම් වටිනා දෙන්නෙක් නිසා තමයි බුද්ධෝවිය මතා බුද්ධෝවිය පිතා බුදුරජාණන් වහන්සේට සමාන කල්ලතිනො අම්මයිතාත්තයි. වෙන කිසිම කෙනෙක් සමාන කල්ල නැහැ. මේ උතුම් බුද්ධ රාජ්‍යත්වයට මේ බුදු පදවයට උන්වහන්ස සමාන කල්තිනො අම්මයි තාත්තයි. ඒවි තරක්න වී තවත් උන්වහන්සේ අවස්නා කිහිපයකදීම බුදුදහම තුළ අම්මගේ තාත්තක වටිනාකම පැහදිි කරන. එක අවස්ථාවගේද සඳහන් වෙන. බ්‍රක්්මාති මමාතාපිතර, බ්බාචරයාච උච්චර ආහුනේ යාච පුත්තානං පජායනුකම්පක අම්මතාතට කියන මහා බ්‍රහ්මය කියලා. මහා බ්‍රක්්මය කියලා කියන්නේ අිදන්න බුදුරජාන් වහන්සේ පහ පහල වෙනකොට ඉන්දියාව තිබුණාගම හැට දෙකක් එයාගම තුරින්තිබ ප්‍රබලාග මක්තමයි බ්‍රහක්්මනාගම එහිදී. බමුණන් ශ්වාස කළ මේ ලෝක මැවි මහා බ්‍රක්්මය මහා බ්‍රක්්මිය මේ ලෝකෙ මවල්ලක් ුන හතරක් පතුරුනවා සත්‍යයාට එකරපේකි නො සත්තර බඹ විහරණ මෙත්තා කරුණා මුදිිතා උපේක්කා කියන මේ සතර බඹ විහෙරණ මෙ මේ ලෝක සත්වයට පතුරුණවා කියලා විශ්වාස කළ බුදු හාමුදුරු පහළ වෙලා උන්වහන්සේ දේශනා කරනවා අපන නොපෙනෙන කෙනෙක් පිළිබඳ විශ්වාස කරනවාට වඩා ඒලකන හා බ්‍රක්්මතම පිරත්තර අම්මයි තාත්තයි. එතුර මේ රත්තර අම්මයි තාත්තයි තුළ තියනවා සතර බබ විහරණ. අපේ ආදරනනි අම්මල තාත්තලටේ පිල්ලිබඳව අමුතුවෙන් පැහැදිලි කරන්න වශ්‍යන හැ. දරුවන් කෙරේ මෙත්තා කරුණාව මුදිතා උපේක්ෂාමය කියන කාරණ හතර අප්‍රමාණව තියනවා. එනිසා අම්මතාතට මහා බ්‍රක්්මයක් කියලා කියනවා. බුදුහාාම තුළ. ඒවාගේමතම පුබ්ාචරය පෙර ගරුවරු ස්ලාම දරුවන්ට යම් ඉගැන්වීමක් සිද්ධ කරනවා දේසිද්ධ කරන අම්ම ඉතාත්තයි එනිසා පූර්වාචාරය පෙර ගුරුවරු කියල කියනවා එළඟට ආහුනීය පිදියයුත්ම් පිදීම දරුවන්ගේ සැකිලි සම්මානය ැබියයුතුයි කියලා දේශනා කරනවා එළඟට පජායනුකම්පකා නොවෙනස් වන නොකැටන නොබිදෙනනාආදරයක් හිමි අම්ම තාත්ත සන්තකව තු මේ විදිහයට මහා බ්‍රහ්ම කියලකන හුනේය කියලකෙන පුබ්බාචරය කියනෝ පජායනුකම්පක කියල කියේනෝ මේ විදිර නම් කිහිපකින් හඳුන්නනවා. තකට බලන්න අම්මතාතර සුවිශේෂී වූ ස්ථානයක් බුදු දහමතුන ලැබෙනෝ. එදකොට අමලතාතල කල්පනා කරන්න එත පින්වත් ඔබ කල්පනා කරන්න දරුවෙක් බිහි කළ පමණින්ම අම්මතාත්තා වෙනවද. ිහිකළ පමණින් අම්මතා කෙනෙක් වෙන්නේ නැහැ එ ගොට අද වර්තමාන සමාජයේ බොහෝ දුරට අද දැරුවන් දෙමාපයන නොසලකා හරන්නේ දරුවන් බිහිකල පමණින් අම්මලතාත්තල වෙන අය උදවිය ඉන්න නිසා. ඒ නිසා තමයි අද අපිට හන් ලැබෙන්නේ හදවත් කම්පා කරන සිද්ධීන් දානන්ත්‍රයේ පාපකරම කරන තත්ත්වකට පත් වෙලා අද රෘපියල් එෙද්දාස් පන්සිීයට තමන්ගේ අම්මල මරලදාන සමාජයක මෙවන් දහම් දීපයක එවන් අවාසනාවන්ත සිද්ධියී නැහැෙන යුග කපි ජීවත් වෙන්නේ. එතකොට පින්නතුන් අම්මල තාත්තල දරුවන් බිහි කරන වගේ මළු උතුන්ම පදවේ තමයි මවපදවිය පිය පදවිය එහෙම නං බිහි කළ පමණින් නොව දරුවන් වැදගත් විදිට ගුණ යහපත් බවිින් යුක්තව ගුණනැන දෙකින් යුතු දරුවෙක් සමාජයට දායද කිරීම තුළින් තමයි අම්ම තාත්ත බවට පත් වෙන්නේ. එනිසා පින්න තුනි මේ කරුණුත් කිහිපේ දෙයා බලනකොට අද වර්තමාන සමාජත්්‍ය එක් එකත් බලනකොට ධෑබර දෙමාපියන්ට දරුවන්ගේ සෙනහස ලැබීමට නම් අම්ම ලතා තල විසින් කළයුතු කරුණු කහිපයක් තියනවා කරුණු බොහොමයක් තියනවා. කහිපයක් තමය මමාද මේ ඔබට පැහැදිලි කර දෙන්නේ. ඇතනම කරණ ගාටදායක පුවතනම් අද වෙනකොට වර්තමාන්න මවපදවිය පයපදවේ ලබනායට දර්වයකු හදන්න කොහොමද එෙමනත්තං දරුව කොහොමද වඩාගන්නේ දරුවට කොහොමද මවකිරි දෙන්නේ මේෝ පිළිබඳවත් අද අපට පැහැදිලි කර දෙන්න වෙලා. මාධ්‍යවස්සේ පැහැදිි කර දෙන්න වෙන තත්ත්වයකට පත් වෙලා තියනවා. තකොට අපට පැහැදිලි වෙනවා මව්පදවිය පියපදවිය තුළ යම් අඩුපාඩුකම් තිබෙන බව. එතු මේ අඩුපාඩු සකස් කරගත්ත නැත්තම් තම ඉදිරියට මේ සමාජය දරුවන් තුලින් දෙමාපිය ගුණ සෙනෙහස, විය කෙලා යනෝ එනිසා අපි ඒ දෙමා දරුවන් තුළින් දෙමාපිය සනිහස විය කෙලායන් නැතිවෙන්නට දෙමාපයන් විසින් කළ යුතු කරුණු මොනොවාද එමනැත්තන් තමන් දරුවන් තැනීයුත්තේ ඇයි කියල අම්මලතාතල කල්පනා කරන්න ඕන මහා උගත්තු කරන්න එහෙමනැත්තං සමාජයේ ගොඩක් දෙමාපියන් අද රංග කාරී සමාජත්්‍යයක්ක දරුවන්ගේ ගුණ දහම් පැත්තට වඩා අම්මලතාතල කල්පන කරන්න අධ්‍යාපන පැත්ත පමණයි. එතකොට එහෙම දරුව තැනීම තුළින් අධ්‍යාපන පම නුවන පමණක් මල බාදීම තුළින් දරුවෝ වෛ්‍යවරු වෙන්න පුළුවන් ඉංජිනේරුවරු වෙන්න පුළුවන් න ඒ දරුවන් තුළ ගුණයහපත්කම් නැහැ. එහෙම වීම තුලින් මොකද වෙන්න දරුවලොකූුණම් අම්මකවුද කියලා දන්නේ තාත්තකවුද කියලා දන්නහැ. අම්මතාතක වටිනාකම් පිළිබඳවබෝධයක් නැහැ මේ අය දෙමාපියන් වයිසට ගයා මහලු බඩම්වලට ඇදලදානු. අපි දක්කන මහළු මඩම්වල ඉන්න දෙමාපියන්ගේ බොහොමයක් දරු ඉහළ තැන්වල වැැජබෙනය. එතකට ඒ දුවන්ට ඉගැන්න්නුවා හැබයි අම්මලතාත්තලයි දරුවන්ට ගුණ යහපත්කම් කියල දුන්නේ තුරුණුවන්ගේ වටිනාකම එතකොට සමාජයතියන වටිනාකම මේව පිළිබඳ අවබෝධයක් නොකර ලබා නොදීම තුළින් ඒ දරුව ඉගනගත්තට අරවිදිරි දෙමාපියන් නොුසලකා හරිනෝ එසේයි නම් දෙමාපියන් දරුවන් තැනියයුත්තේ ම උගත්තු කිරීමට පමණක්ු නොවෙයි. මේ සමාජයට වැදගත්වන මොලේ පමණක් නොවේ හදවතත් ලස්සන ඇති දරුවෙක් හදන්නට අම්ම ලතාත්තල අධිෂ්ඨාන කරගන්නට ඕන. එම නොවීම තුළින් තමයි ගොඩා කේදනී තත්ත්වයන් අද අපටහන්නට දකින්නට ලබෙන්න්නීමේ දධරමත් දේපේ. අනිත්තක තමයි පෙනදන හොඳර කල්පනා කරන්න මෙ දරම දේශනා ගොඩාක් මවුර පියවරවා සවනය කරනවා එදොට ඔබ කල්පනා කරන අම්මේතාත්තේ ඔබ හොඳට මතකතයාගන්න ඔබේ දරු ඔබ අනුකරණය කරන බව ඔබ අනුකරණය කරන බව ොඳට මතකතයාගන්න ඉතු අපි දන්න සමාර ගෙවල්වල සමහර පවුල්වල අම්ම ඉතාත්තයි කවදාව සමගියෙන් ඉදලා දකලනෑ ක අම තාතයි දෙන්න නිතර අඩ දබර ඇති කරගන්නවා තාත නිතරම බීගෙන ගෙදෙට්ටනවා එතු රම්ම ඉතාතයි දරුවන්ට දකින්නට ලැබෙන්නේ අහන්නට ලැබෙන්නේ අම්මල තාතල සමගෙන්ගෙන්න්න එකක් නෙවෙයි හැමදෑම් රන්ඩු සරුවල් ඇැති වෙන ඒව දකින්නේ එතකොට මේ අනුකරණය කරීම තුළින් දරුවන්ගේ ජීවිතයත් ඒ තත්වයට මයි පත්වෙන්නේ හර ැංවුවල් අමල තාතල පුදුමාකාර ආදරයෙන් සැෙනහසිංකට ඉවා. කවදාවත් දරුවන් නිස්සරා වැරදි වචින භාවිතා කරන්නේ නැහැ. එහෙම දර අම්මලතාත්තල අනුකරනය කරලා ඒ දරුවන්ගේ ජීවිතයත් ආලෝකොමත් කරනවා ඒ දරුවත් යම් දවස අම්මලතාත්තල වඋනාාට පස්සේ අම්මලතාතල දිහා බලාගෙන හැදුුනො වගේ තමනුත් තමන්ගේ ජීවිතය තාමත්ම ලස්සනට ගෙන යනවා. ගොට පැහැදිලි වෙනවා දරුව ගො පුංචි කාලය ඉදලම දකින්නට ලැබෙන අම්මයි තාත්තයි ඒකොට අම්ම තාත්තා හොඳින් හිටියොත් දරුව මේ අනුකරනය කරන්න තමගගේ ජීවිතය ගොඩ නගා ගන්නවා යහපත් කරගන්න තු අමලාතා තලා හොදර මතකතියා ගන්න තමන්ව අනුකරණය කරන බව දරුව හොදර මතකතියා ගන්න එ අඟට තමයි මේ මව් කිරිවල අගේ පිළිබඳව සමහර මව් පදවිය දරන අම්මලඒවාගේමේ තාත්තල අවබෝධ කරගෙන නැති බවතේරනවා. එතුට මව්කිරි කියලා කියන්නේ ආහාරයක් පමණක්ද. නැහැපින්නතු නි කොහො මොනයම් මොහතකවත් හිතන්න එපා මව්කිරි කියලා කියන ආහාරයක් පමණක් කියලා. මේ මව කිරිවල පිනතුට අඩංගු වෙලාතයෙනවා කරුණාව මෛත්‍රයේ දයාව, සෙනහස අම්මගේ ආදරය මේ හැම දෙයක් කැටිවෙච්ච දෙයක් තමයි. මව්කිරි කියලා කියන්. නමුත් අද දරුවන්ට ඒ මෞ්කිරි ලැබෙනවද. අද අම්මලතාත්තල සමාජයේ විශේෂයෙන් දඩේ පසු පස්සේ යන අම්මලතාත්තල දරුවන්ට මව්කිරිවෙනුවට දෙන්නේ කෘති මහාර වර්ග සමහරවිට සත්තුන්ගේ පිටරටින්ගේ හරක්ග එලුවන්ගේ බැටලුවන්ගේ මේ සත්තුන්ගේ කිරිවලින් ලැබෙන දේවල් තමයි දරුවන්ද එ එකකට පැදිලන මේ සත්තුන්ගේ ගතිගුණ තමයි දරුවන්ටන්නේ එ එකකට දරුවෝ තිරිසන් වීම අදහණඩ දෙයක් නැහැ තුර වෙලාවකට හෙතනවා අද දරුවන් තුළ මේ තිරිසං ගතිත්ගුණ ඇතිවෙලාතයෙන අර මෞකිර නොතිී පිටිකිරි දීම තුළින් දෙ කෙල පැහැදිලියවු තතුකොට නිසා හඳර කල්පනා කන දරුවන්ට මෞකිරි අනිවාරයෙන් ලබාදීම අවශ්‍යය තතුකට මෞකි ලබාදීම තුළින් හොයි ගුණ යහප දරුව බවට පත් වෙන. ඟ නිත්තක තම කුඩාකාල දලා දරුවන්ට යම් කිසි දෙයක් කියලෙනනවනම් ඒ අවබෝධීම් බුද්ධියයෙන් කියලා දෙන්නට ඕන දමට පුංචි කතාවක් මතක් වෙනවා අප ඉස්සර කාලේ සහර වලට අම්ම තාත්තල විස්කෝල ගියයාමතහෙම සමහර කවි කියල දෙනවා බලන්න අම්බල මේ පිනා වලන් කඳක්ගෙන ඒක බිඳපු ගන්නා ඒකට මට හිනා මේක කියල දෙන මේක ධර්මාණුකූල පැත්ත වර කරල දෙන්න හැ දරුවන්ට ඒ බැලූබැල්මට පේන්නේ අම්බල මේ පිනා වලංකදක් ගෙනල්ලා ඒ වලංකද ගොනෙක් බින්දා එනිසායක උඩ පැනපැන හිනාාවන්න. එතකොට අපි දන්න අපේ දහම තුළ කවදාවත් කෙනෙකොට විපක්තියක් වන්න තැන හිනා වෙන්නෙ නැ. ගඩ පැනපැන හිනා වෙන්න හැ. නමුත් මේකේ සරලාර්රතය ගත්තුත් ඒක. එතකොට මේක දරුවන් අවබෝධ කරගෙන අද වෙලාවට හෙත්නවා අද බලන්න නිස්සුන්ට රදරයක් වුනාම මේ මනුස්සයෙක් මරල හිටියත් ඒ දිහා බලල ඇඟට නොදැනෙන්න්න සේතන යනවා හමත්තන් කෙනකුටරදරයක් වනාමද උඩ පැනපැන හිනාාවෙන තව කෙනකොට හිරයාරයක් කරදරයක් වඋනාම අහක බල දාන සමාජිකපි ජීවත් වෙන තුට පහැදිලිවෙනවා දරුවන්ට පුංචි කාලයඳලා කියල දෙැන දේල් හොඳ බුද්ධමත්ව ඒවා හොඳට කියලා දෙන්නට උන්. මේ විදිහට බලකොට පෙර ආදරණි අම්මලතාත්තල දරුවන් හැදිවී මොනතරම් ආදරයෙන් සෙනනිහසෙන්ද. බලන්නක පුංචි දරුවන් නලවනකොට. අම්මලතාත්තල කිව්වේ මොනවගේ දේවල්ද මහා රටේ වීර්වරු ගැන කියවෙන දේවල් තමයි කිවේ නමුත් අද බලන්න දරුවු නලවන්නේ තකරංවලට ගහන්න එමනත්තං විවිධ සංගීත භාවිතා කරන දේවල්වලින්. එමනත්තන් අර තොටිල්ල ගා වෙල්ලලා තියෙනවා ඒක කැරගෙනකොට මේ පුංචි ලමයාගේ පවා ඔලුව කැරකිලා එහෙම නිින්දයනො එම තහන්න දකිින් ලැබෙන්නේ විකෘති මනසින් විකෘති දේවල් අදහන ලැබෙන පුංචි දරුවන්ටෙකොටේ ලමයි මනස ලොකුුණනාාවමත් විකෘරෘත්ති මනසක් බවට පත් වෙන. විකෘති මනසක් බවට පත් වෙනවා මේ හැම දෙයක් ගත්තම් පින්නතුනි පැහැදිලි වෙනවා අපි ගොඩාක් දරුව හදනකොට දෙමාපි දරු හදනකොට ගොඩාක් අවබෝධයෙන් ඒ මවපදිවිය පේපදි වනාකම තේරුම් රගනය වැඩේ කරන්නට ඕන කියන එක පැහැදිලවන තුකොට දරුවන්ගේ මොලේ පමණක් නොවේ හදවතත් හැදුවත් හොඳ දරු පිරිසක් මේ සමාජයට බිහි වෙනවා. හොඳ දරු පිරිසක් මේ සමාජයටි බිහි වෙනවා. එතකොට එක්තැන එක්තරාතනක සඳහන් වෙලා තියෙනවා. ගඟක් නම් ගැලී යුතුය ගඟ නොගලුවත් පල්වන්නේ දරුවෙක් නම් හැදී යුතුය දර්ුවෙක් නොහැදුවත් එතකොට පැහදිරම් දරුවෙක් නියම විදිහයට සමාජයට දායාදකරුත් අම්මිතාත්ත්‍යය ඔඋබට සලකන සමාජයට සලකන ආගම තහමට සලකන හොඳ දරුවවෙෙක් බවට පත්වේවිී. එහෙම නොවනොත් අම්මලතාතරට වෛර කරන අම්මලතාතලා මහු මඩම්මවලට ඇදලදාන එතකොට අම්මලතාතල මරලදාන සමාජයකර තමයි අපි ඉදිරිී ඇති පත් වෙන්න වෙන්නේ. නිසාද වෙනකොට මහාකේදනීය දේවල් අහන්න දකිල් ලබෙනවා මේ හැමදකටම වෙලාවකට හිතනවා දෙමාපියන්ම එක පැත්තකින් වගකී තුයි කියල අපි දරුවන්ට අතදිකු කරනට කලින් අපි කල්පනා කරන්න වන්න මේ සමාජයට වැදගත් හදවතක් ඇති හොඳ හදවතක් ඇති දරුවෙක් බිහි කලාද කියලා මේ සමාජයට දරුවෙක් ධයාද කලාද කියලා අපි කල්පනා කරන්න ඕන නිසා අම්ේ තාතතිය ඔබ හොඳට මේ තේරුම් මරගෙන ංචි කාල ඉඳලම දරුව නිවරදි මාර්ගේ ධර්මාණුකූලව ගත කරන්නට තර්මානුකූලව යවන්නට කටයුතු කරන්නට ඕන අධිෂ්ඨාන කරන්නට ඕනෙ වනොත් සමාජයේ ලස්සනවේවී දෙමාපියන්ට සලකන හොඳ දරු පිරිසක් ආගමදහමට සලකන හොඳ දරුපිරිසක් බිහිවේවි කියලා අපි විශ්වාස කන නිසා වෙලාවේ. අම්මතාත්තා පෙළිබඳව අ එමනත්තන් දරුසණය හස ලබීමට නම් මේ කාරණා පිළිබඳව ඔබ හිතන ගමන්ම අවසාන වසයෙන් අම්මතාත්තා පිළිබඳවකාවිකිහිපයක් දේශනා කරලා මෙ ධර්ම දේශනාව මේ දහම් කරුණ ටික නිමාවට පත් කරනවා ස ආදරණ අම්මතාත්තාගේ ගුණසිහිපත් කරගන්න මේ ලෝකීන වටිනාම වස්තු අම් මතාත්තා දරුවනි හොඳට මතකතියාගන්න ඒ බව මතගතියාගෙන මියගේ දෙමාපියන්ට පින් සිද්ධවේවා කියෙනන චේතනාවෙනුත් ජීවත් වෙලායි අම්මලතාත්තලට මේ කවියාසිරවාද වවා කිය චේතනාවෙන්. අපි මෙදමාපය ගුණ පිළිබඳ කියීවෙන කවිකීපය ස්වනය කරමු. අනන්තවාත් දුක්ගනීවිද දරුවන්තැනු අම්මා සමන්ත සකංවලමුදුනිතින් අගය කරපු අම්මා දෙගන්තයම සුවදකරපු සනේකුසුම අම්මා වසන්තයම දරුවන්ගේ හිරු සඳුදෙක අම්මා දසමාසක්ම කුසේතේයා දුක්විදේමගේ අම්මා ලිඩත්දුකාක් හැදනවිටදි නෙතනොපියපු අම්මා පැන්සලපෝත අතටදල පාසල්යවු අම්මා දට ඒගන ගකල ඔවධන්ඳන් අම්මා ඇගේ තිබූුණ ලේකරේකර මාටපෙවු අම්මා අගේ ඇතේව නලවනලව මානිදිකල අම්මා ගගේවාතුර වගේකාන්ඳුළු වැගේයුමගේ අම්මේ සගේ සෑපත ලැබනිවනට යනවාමගේ අම්මා හිරුසාදුුසේ මගේලොවට එලිය දුන්න පියා කරුණාවේ මුදිතාාවේ මගේපුතේ කියා. සිහිකරනවා පපුවතන සුවඳ ඔබේ දයා පින්ඳන්නම් සසරදුකෙන්, මිද මගේ පියා දැතේබල වරියගෙන හදවත තුළ තියා ලෝකේහොන්ද නරකකයා ියහමාගත සොයා නිරන්තරේ හැගුම්භාරේ ගුණයෙන් පිරි දායා මෙතේබුදුන් පාමුලද නිවන්දකින් ම් හැම දෙනාටම තෙරුවන් සරන්න